ඔබෙක් වන්නේ ආවරණයෝ ූපුවත් අනාාවරණය දක්වා වාරණයෙන් තොර වර්තාකරණය ප්‍රමුඛයා යාල් TVීකලී නිියස් රිවිල් සමගින් මම වර්ෂා ්‍රසතුනී වත්තේ ගිතර. ප්‍රථමින් පුවත් සිරස්ථල. අපියයෝගයක් වූ නිවැරදිදේ කරමින් ඉදිරිට යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි. ප්‍රතිශක්තිවර්ධක තුවන මාත්‍රාව ලෙස පයිස එන්නත නොම්බර් පළවෙනිතා සිට. ආසල් විවෘතවේ දරුවන්ගේ අධ්‍යාපනය යළි ඇර්මේ මෙරට ප්‍රථම සයිනෙවුන් දරු උපතවාර්තාාවයි පරිසර හිතකාමේ නැනෝ නයිටරජන් දියර පොහොරතගේ දිවයිනට පසුගිය මාසේදී ජනතාවගේ ජීවන බර අඩුවී ඇතයි ශ්‍රී ලංකා මහබැංකුව හෙළි කරයි ඇලේනාබී ටෙප්ලිට්ස් මහත්මිය සය ධූරයෙන් සමුකනේ කිරීම අභියෝගයක් බවත් ඊට එක්ව මුහුණ දෙමින් ඉතිරයට යාම කළයුතු බවත් ජනාතිපති ගෝතාාබේ රජපක්්‍ර මහතා පවසනවා. උරසායිනක පහර භාවිතය පරිසරය විනාශවීමේ එක් අංගයක් බවද ජනාතපත්තුමා පෙන් වාදෙනවා හරි දෙයක් කරන විශාල අභියෝගයක් ඇ අප අගබියෝගයට මහනදී යුත්තේ ඒ තයි හරිදේහ බැරදිදේ තමයි අපි කරන්නට ඉ ඒ වි ජනතාවට ගෙනයානට ඕන තේරුම් කල දෙන්නට ඕන අඩුපාඩු කියයි ඒ අඩුපාඩු යාගනම හරි ගස්ස ගන්න පරම්පරිකව අපි මේම කර हुවා අපිට වැඩි ආදාම මේක හරහා ගොවිියට ලබා දෙන්නට පුළුවන් මේක තමයින් අපේ ලක්ක මේක පහසුනෑ ලේසි නෑ මේක අපි ජයග්‍රහණය කරන්නට ඕන ඒක තමයි කළ යුතුදේ හරිද අපි දන්නවා. ද මුු ලෝකෙන පරිසර විනාශ ගැන විශාලවධන කම කල තිබෙනමක දද අද හැමෝටම දැනිලතිනම පරිසර විනාශ. ඇති මේ පරිසරය විනාසවීමේ එකං්‍යයක් තමයි මේ රසායනික පෝර බල මේක හරහා පරිසර ආරක්ෂා කරගන්න ගමන්ම සෞඛ්‍ය ආරක්ෂා කරගන්න ගමම් අපිට අවස්ථාව තියෙනවා වැඩි ආදායම ගොවියක ලබ දෙන්න මේක තමයි අප අප බලාපොරොත්තුවා අගත පරම්පරා වෙනෙන් කැපවෙලා මීටර්ණය කරන්නඕන එමෙන්ම ජනාධිපති ගෝටාභේ රාජපක්ෂ මහතා පසුගේ ප්‍රහස්පතින්දා පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමිණයා. පාර්ලිමේන්තු සංකීරණයට පැමිණි ජනාධිපතිතුමා සභානයක දිනශ් ුණවර්ධන රජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්. නාලක ගොඩ හෙවා කංචන විජෙත්සී කර. අරුන්දිි පර්‍රාන්දු සසාාර්ලිමේන්තුන්ත්‍රී ස්සර දොඩන් ගොඩන මහත්තුරුන් පිළිගත්. අනතුරුව පාර්ිමේතුවේ ආන්ඩුපක්ෂ මන්තිවරුන් සමඟ ජනාධිපතිතුමා සභාගර්බේයට පැමිණියා. ජනාධපතිතුමා සබාගර්බේයට පිවිසන විට ස්ථාවර නියෝග විසේහතෙන් දෙක යටතේ විපක්ෂනායක සජිත් ප්‍රේමද සමහතා අසමින් සිටිය. විපක්ෂනායකවරයාගේ වාචික ප්‍රශ්ණ වලට මයින්දා නන්ද අලුත්්ගමගේ ලසන්ත අලගේ වන්නේ යන අමාත්‍යවරුන්දුන් පිළිතුරු වලටද ජනාධිපතිතුමා සමන්ටන්න. ප්‍රතිශක්තිය වර්ධක තුන්වන මාත්‍රාව නොවම්බර් පළමිනිදා සිට ලබාදීම ආරම්භ කරණන ලෙස, ජනාධිපති ගෝටාබේ රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලදහරීන්ට උපදෙස් දුන්නා. මේ අනුව සෞඛ්‍ය ආරක්ෂක ගුවන් තොටපල සහ සංචාරරික ශේත්‍ර ඇතුළු ඉදිරි පෙළ රාජකාරහි නිරත කණ්ඩායම් වෙත තුන්වන මාත්‍රාාව ලෙස ෆයිස එන්නත ලබාදීම සිතුකිරෙනවා. ඒ පෙරවරුවේ කොවිඩ් ර්ධන විශේෂ කමිටුව සමඟ වේඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති රස්වබේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කලා පහ ඩ නොන ද දාසේ දාාත දාට දානමය පාන්න හතරම පටන්ගන් වන්ස සුදුසුකම් සපුර නැසියලු දරුවන්ට සතියක් ඇතුළ දෙදී එන්නත ලබාදී අවසන් කිරීමටද තීරණය වුණා. එන්නත් කරන ක්‍රියාවලියබයකවත් කරමින් සොදුසුකම් සපුර ඇතිස් සියලු දනා කඩිනමින් එන්නත් කර අවසන් කරන ලෙසත් ජනාධපතිතුමා උපදෙස් දුන්නා. සෞඛ්‍ය සහ ආරක්ෂක අන්සබල දැනිි කැපවීම නිසා කොවිදව සංකතය පැතිරයාම එතා එක්මනින් පාලනය කිරීමට හැකිවුණා. එම තත්වය සැකිලට ගෙන දැනට වාර්තාාවන මර්ණ සංඛ්‍යාව සූ්‍යය කිරීමට සහ රෝගීන් වාර්තාාවන ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කර ව්‍යපතිය වැලැක්වීමට පියවර ගැනීමේ අවශ්‍යතාවේද ජනාධිපතිතුමා පෙන්වා දුන්නාන. වැක්ෂීන් එක ගන්න එලිජබල් සියලු දෙනාට ම අපට වැච්චීන් කරලා ඉවර කරගන්න පුළුවන් වුවොත් එක ලොකු ජයකග්‍රහණයක් දේට තමයි අප තාගට් කරන්න ඕන එයට පස්සේ අපිට පුළුවන් අර භූෂටරක ගැන කරන්න අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශ එක්ව සාකච්ා කර සීල්ම පාසල්වල ප්‍රාථමික අන්ස සහ. එකළ හා දහතුනශයණී ආරම්භ කිරීමට. වි මර්ධන විශේෂ කමිටුව මෙහිදීතීරණය කළා. උපකාරකපන්ති ඇරඹීමට ඇති හැකියාව පිළිබඳවද මැහිදී විශේෂ අවධානය යොඹ වනා. පලාාත් ඇතුළත දුම්බ්‍රියධාවනය ලබන සඳුදාසිට ආරම්භ වනවා. පලාාත් අතර දුම්්‍රියදධාහමනය නොෑම්බර් පළවැනිදාසිට ක්‍රියාත්මක වනවා. දුම්්‍රිය වාර ප්‍රවේශපත්‍රහිමි මගීන්ට පමණක් පළමු අධීරියටතේ. ගමනා ගමනට අවස්රදීමට කොවිඩ් කමිටුව නිර්දේශ කළලා. අමතර මැදිරි එක්කර දැඩි තතබදය අවමකිරීමට ක්‍රියාකරු ලෙසද මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. ගනාධිපතිතුමාගේ ප්‍රධානත්වෙන් පැවැතිී කොවිඩ් කමිටුවෙදී තීන්දුකරු ලැබුවා විසි පස්වන සඳුදා සිට බස්නාහිර පලාාත තුර දුම්්‍රිය ගමන් ආරම්භ කරන්නට. එම දුම්්‍රිය ගමන් කිරීමේ අවස්ථාව හිමි වන්නේ. දුම්රිය වාර ප්‍රවේශපත්‍ර තිබෙන අය සඳහා පමණයි. වගේම අපි බලාපොරොත්තු වෙනවා මේ කාලය තුළ අපි සලකා බලමින් සිටිනවා දුම්්‍රිය ගමන් වාර ප්‍රමාණය වැඩි කිරීම සඳහාත්. ඒ වගේම ලබන නොවැම්බර් පළමිනිදා සිට අන්තර්පලාත් දුම්්‍රිය ගමන් කිරීම සඳහාත් අපි අවසරදිනු ලබනවා. එ වගේ නොවැැම්බර් පළමනිදා සිට අන්තර්පලාත් ග්‍රිය ගාවනයත් අපි ආරම්භ කිරීම හඳ හටයතු කරනවා. ජනතා ඉල්ලිම් සැලකිල්ලට ගෙන දැනට ක්‍රියාත්මක සංචරණ සීම ඉවත් කිරීමටද අවධානය ජොබගුණා. ඒ අනුව දැනට ක්‍රියාත්මක පළත් අතර සංචරණ සීම ඔක්තෝබර් තිස්සෙක්වෙන්දා අලුවම හතරට ඉවත් කිරීමට තීරණය කළ බව. කොරනාා මර්ධන ජාතික මෙෙුම් අධ්‍යස්ථාන ප්‍රධාන. යොද හමුදාාපති ජැනරාල් ශබෙන්ද ශිල්ල හතා පැවසවා. ති අතිිකරු ජනාධිත්තුමා විසිය ලබාදුන් උපද ස්වල්ට අනුව. තිස්සෙක්වෙන්දා උදෑසන හතර දක්වා දැන්ට පවත්වන අන්තර් පලාාතරතර සංචරන්න සීමාවන් තිස්සෙක්ෙන්ද උදේසන හතරයෙන් පසුව ඉවත්කිරීමට මේ වන විට තිබෙන තත්ත්ව අනුව තීරණය කරනු ලැබුවා.ඒ වගේම විශේෂෙන්ම බස්ට එන්නත පිළිබඳව සාකච්ඡා කිරීමණ අනතුරුව ඉදිරිපෙල ක්‍රියාකරුවන් විශේෂම සෞඛ්‍ය මාත්‍යංශ සෞඛ්‍ය සේවකයන් ත්‍රවිද්ධහමුදා පොලිසිය සංචාරක ශේෂත්‍රයේ ඇවලුන් ඇතුළු අනෙකුත් ඉදිරිපල ක්‍රියාකරුවන් වෙනුවෙන් භූස්ටෙන් නත නොවැැඹ මාස පලෙන්දැම් පසුව ලබාදීමට අතිකරු ජනාත්තුමා විසින් ප්‍රදෙස් ලබාදනු ලැබෝ. ශේෂ්‍ය ශිෂ්‍ර්‍යාවන් දෙසිනට අඩු දිවයින පුරාපාසල් පසුගේ විසේක් පිළිදා විවෘත කෙරුණා. එමෙන්ම රජ හා රජයේ අනුමත පෞද් කලික පාසල්බල ප්‍රාථමික අංශ ලබන සඳතා සිට අරභ වනවා අමාත්‍ය දිනේශ ගුුණ මර්රතන මහතා පසුගේ පාසල් වල කටයුතු නිරීක්‍ෂණයක් කිරීම සඳහා සහභාගියනා දහස්ගනන්සිසු දරුවන්. තමන් දෙමෝපියන් සමඟ රටපුරා උතුරු කරේ සිට දැකුණටත් බටහිර සිට නැගනීරටත් සෑම පලාාතකම පාසැලට පැමිණ පන්තිවලට සහභාගිවීමට කටීටි කිරීමම් පිළිබන්ඳ අධ්‍යාප න මාත්‍යන්ශේ ස්තූතිහා කෘථවේ දීත්ව මේ අවස්ථාවදිී ප්‍රකාශ කන්නවා. ඒ වගේම බිදුුහල්පතිවරු ගුල්ුවරු තොම පාසැල් වෙත පැමිණ මේ කාර්ය. ඉටු කිරීමේ වගකීම සිසු දරුවන් වෙනුවෙන් නිදහල් ශධ්ධිහාපනය බලාපොරොත්තු සක්ෂාත් කර ගැනීම සඳහා. අපේ රටේ අනාගත පරම්පරාවට ඒ වෙනුවෙන් ලමාාදී හැකි උතුම් දායාදය වෙනුවෙන් කැමින්න කටයුතු කිරීම ගැන විදුවල්පති ගරණට ද ගුරුවරුණටද මේ අවස්ථාවේ යලිත් ස්තුතිවන්ත වෙනොම්. මහකන්නේ වී වගභ. අනිකුත් ශේත්‍රභෝග එළවලු හා පලතුරු වගා සඳහා අවශ්‍ය පරිසර හිතකාමි නැනෝ නෛට්‍රගන් දිීර පොහොර පළමුතෝගේ පසුගේ බදාදා ඉන්දාවේ සිට ගුවන් මගින් මෙරටටගෙනවා පොහොරතුගේ ර ත්‍රීල්ලංකන් ගුවන් සේවේට අයත් යුවෙල් ඇල ඉක් එකොහයි පනස්සයිදරන ගුවන්ඥානය බදාදා අලුවම එකකොහයි විස්සි පහට පමණ කටනනායක ගොන් තොටු පොලට ලංඟාබුණනාා. අවාාතේ බන්ඳුල ගුණවර්ධන රාජ්‍ය අමාතවරුන් වන ශසිින්ද රජපක්ෂ ඩිවි චානක ඇතුළු පිරිසක් අදාළ පොහොර තොගේ කොළඹ බන්ඩාණනායක අන්තර්ජාතික ගොන්තොට පලේදී භාරගත්තා. මෙම දර පොහොර තොගේ අම්පර මඩ කළපුුව ත්‍රියෙගුණා මලයේ ඇතුළු මහකන්නේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති. දිශ්‍රිකවල ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන හරහා ගොබීන්ටදීම සිදු කරෙනවා. ලෝකයේ පිළිගත් ඉහළම පරිසර හිතකාමී පොහොර වර්ගයක් වන මෙ දර පහොර සාකයකට අවශ්‍ය නයිත රජන් පෝෂක කාර්රයක්ක්ෂම ගැනීමට හැකිවන ඇයුරින් නිපදවා තිබෙනවා මෙරට ප්‍රථම සයදරු නිවුන් උපත පසු කියදා වාර්තා වනාා. ඒ කොළඹ අංගුඩ ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවරිදිී කාන්තාවකට දාවය. පසුගේ බ්‍රහස්පතින්දා කොළම නයින්වේල්ස් රෝහලේද මෙම ස්තයි නිියුන් දරු උපත සිදදු වුණ. මෙය මෙරටදී වාර්තා වූ ප්‍රථම සයිනවුන් දරු උපතයි. එම දුර්ලබ දරු උපත සිදුවී තිබුණනේ මධ්‍යමරාත්‍රී ොලහයි දහස්සයත් දොළහයි දහටත් අතර කාලේ දය. ප්‍රස්සවහා නාරිවේද විශේෂත්නවෛද්‍ය බාචාර්ය තිරන් දස් මහතාගේ මූලිකත්වෙන් සිදුකරුණු සීසේරියෙන් සත්කමක් මගින් දරු උපත සිදුවී තිබුණා. දරුවන් හයදනා අතරට පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැනු දරුවන් තිදෙනකු අත්. මෙරට බාන්ඩ හා සේභවලමිල ඉහලයාම පසුගේ සැත්තම්බර්මාසේ පහළ අගයක් වාර්තාකළ බව ශ්‍රී ලංකා මහබැංකුව පවසනවා. අත්‍යවශ්‍ය බාන්ඩමිල අකන්ඩුව ඉහලයාම නිසා තමන් දැන් පීඩාවකට ලක්ව සිටන බව ජනතාව කියා සිටින අවධියක ශ්‍රීලංකා මහබැංකුවෝ මෙසේ පැවසීම විශේෂත්වයක්. සිය මාසික වාර්තාාව නිකුත් කරමින් මහබැංකුව මේ බව සඳහන් කලා. යම් කාලපරිච්චි දැක්තුළ බණ්ඩ සේවවල සාමාන්න මිලමට්ට මේ අකණ්ඩවර්ධනය උද්දමනය ලෙස හැඳින්වර නමුත්. තාවකාලිකලෙස ාන්්ඩහසේවා මිල ඉහල යාම උද්ධමනය ලෙස තරකරු බන්නේ නැහැ.ආහර සහ අආර නොවන කාණ්ඩවල මාසික වෙනස්වීම් පිළිවෙලින්. සියයට බිින්දුව ඇදර්සම බිින්දුව හතක් සහ සේට බිඳුවඇදසම එකයි අටක් ලෙස වාර්තාබී තිබෙනවා. දෙදස් විසකේ අගස්තු මාසේදී ආහර කාණ්ඩේ ප්‍රධාන වශය පරිප්පු ලොකුළුණු සහ. ැව් මස්ස මිල ගන්නන් ඉහළගගේ අතර සහල් එළබලු සහ සීනි මිලගණන්නේ පහලෑමක්ක වවාර්තාබුණා එමෙන්ම ප්‍රධාන වශයෙන් ගෘහ බාණ්ඩ සහ ගෘුව උපකරන ගරුව ඒක නඩටත්තුව මධ්‍යස්සාරපාන වර්ග සහ දුම්කළ පුවක් සෞඛඛ සහ අධ්‍යාපනයන උපකහණ්ඩවල අයිතම්බල මිලගණන්නේ සිදුවූ ඉහලයෑම් නිසා ආහර නොවනකාණ්ඩයන්නේ ඉහළ යෑමක් දෙදස් විසේකේ සැප්තම්බර් මාසේදී වවාර්තාාවී තිබනා නවවාර්තාවට අනුව, ජාතික පාරිභෝගිකමිදර්ශකෙහි මතුපිට උද්දමනය, දෙදස් විත්සිකේ අගස්තුු මාසේ පැවති සට හයදසම හතේසිට දෙස් විසිකේ සැපටම්බර් මාසේදී සයටට හයදසම දෙක දක්වා. පහළ ගොස්තිබෙන මේ අතර අහර කාණ්ඩෙහි වාර්ෂික ලක්ෂමය උද්ධමනය.ෙදස්විසිකේ අගොස්තු මාසේදී සයටට එකොළ හදසම එකක් ලෙස සටහන්ුවති බෙන අතර. දෙදස් විත්සිකේ සැපටම්බර් මා සේදී එම සංඛ්‍යාව සට දයදසම බිින්දුවයි? බිින්දුව දක්වා පහලගිය. ආහර නොවනකාණ්ඩේ වාර්ෂික ලක්‍ෂමය උද්ධමනය, දෙදස් විසකේ සැප්ටම්බර් මාසේද පැවතිසට තුනැදසම බින්දුුෙහි නොනස්තු පවතුනාා. වාර්ෂික ලක්ෂමය පදනව මත මූලික උද්දමනය, දෙදස් විසකේ අගුස්ු මාසේදී සේට හතරයිදසම හතේ සිට. දෙදස් විසකේ සැත්්තම්බර් මාසේදී සට හතරයිදසම අට දක්වා එහළගේ අතර. වාර්ශික සාමාන්‍ය මූලික උද්ධමනය, දෙදස් විසේකේ සැප්තම්බර් මාසේදී අකණ්ඩව, සයවන වරටත් සියයට හතරයිදසම හතරක් ලෙස නොවෙනස්ව පැවතුනා. ශ්‍රී ලංකා බහබැකු ර්තා කෙසේ ප්‍රකාශ කළත්. මෙටට සාමාන්‍ය ජනතාව අත්‍යවශ්‍ය බහ්ඩ මිල ඉහලයාමනිසා. බරපතල පීඩාවකට පත්ව සිටින බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙෙනවා. ඉදිරියේදී සිය දුරකාල අවසන් කරන ශ්‍රී ලංකාவே அமெரிக்கா එக்ஸ නපදේ තානාපති ඇලனாபி டெப்லிட்ஸ் මහත්නය පසුගේදා විදේශ අමාත්‍යංශයේදී අමාත්‍ය මහச்சාරGM.L. பஸ் මහතා හමුණ මෙහිදී ඔවුන් අතර விශේසසාකච්ඡාවක් සිදු කරුණා. வළදාම ආයෝජන සහ ජාත්‍යන්ත්‍ර සංසද තුළදී. සෞගීතාව පිළිබඳ විශේෂෙන් සඳහන් කරබෙන්. ශ්‍රriී ලංකාව සහ அமெரிக்கா එக்ட் ජනපද අතර. පි පාශික සබඳ තාවල අනාගතය පිළිබඳව එම සකච්ඡාාවලදී අවධානය යොබබුණා මීලඟට ගෙවුණු සතියේ පාර්ලිමේන්තුවේදී මැති ඇමතිවරුන් පලකළ අදහස් ගෙවුණු සති පාර්ලිමේන්තුව දැන් ඒයේ මැදියම්රයින්දලා තෙල් මිල වැඩික. ොමද විශ්්‍රාික ජීවත්ව කොම රාජසේයක ජීවත්ව ොම රට ජනතාව ජවත් ව ැ ගුරුවරුට සොච්ච ක්දලා. ගුුවරුන්ද සොච්චම ලබා දුන්න එක ගේෑස් මිල ඩිල් ලක්කමල්ලතින් ගරු කතාන එකතුමන්නේ ගොවියන්ගේ ප්‍රශ්යක් තියනවා ගොවි ජනතාවට අපට ලබාදෙන්ට පුලුවන් වැඩි මිලක්ට බා දුන්නා අි වල්ල වැඩිවිල්මයක් ්‍රැබුණා ඒ වැඩිමිලෙ ලාබල යන්නේ ගොවියන්ගේ තට පෝර ප්‍රශ්සයයක් ගැන කතා කර පෝර විශර්ර දෙයන් පෝර විශාරධයන්ගේ ප්‍රශසේ අද මන්ත්‍රීවෝර එකක් ජනාජිපුත්තුන් සාකච්ඡා කරන න ඒ පෝර ප්‍රෂයක් කතා කරන්න මෙතුමා බොහොම වැදගත් කාරණය පෑදිලි කරන්ති අතන ඉන්න සබානාගතුමයි සංගුදාගතුමාගේයි සිග්නල්ලකට මුතුව මයි ඒ ීහිි ප්‍රසෙක් නැන බතුමා ඔබතුමා කතා කර උතුමා කතා කරන්න මම දනගන්න කැමති. දැන් මෙම සමස්ත ව්‍යාපෘතියඒ එකතුව තක්සේරුව කොච්චරද ගෑස් නල පදධතිය ගබඩා පරයන්තියක් රලිටිය ලාගාරයේ සට හතලිියත් ගෑස් සැපීම උරදු පහකත්. ඒක්ොෝන්ව තක්ෂේරු කරලති බෙනවාත්. අපි දලවශෙන් තක්ෂේරු කරනවා දොල බිලින පහක්කය. එනිසා ලංකාවෙන් මෙතෙක් සිදුවන විශ්සාාලතම ව්‍යාපෘතිගිමේකර මොකද වෙන්නේ පිරිපහදුව වහන්න නක් දැන් ඇමැති තුමායි ඇතුළු පිරිස් කියනවා අලුත් පිරිපහදුවක් හදනවා පිරිපහදුවේ ධාරිතාව චරකින් වැඩිගන්නාගේ. හැබැයි තියන පිරි පහදුව නොෑම්බර් සි ද තෙල්න ො න්නන්නේ පරි පහදුව ැහුවත්. පිරි පහදුවේ අප තෙල් හැට ක්‍රියාත්මග වන්න ලංකා විදිරි බලමණ්ඩලේ ටයිති, ලලාගාරවල මෙගවටත් තුන්සීයක් වහෙනෝ. වෙච්ච හැටේ රටේ විදුරිය ක පන්නුවේනවා. ඒක නිසාම කියන මේ ගැන බරපතල විදිර කල්පනා කරන්න. දැනට තියෙන ආර්ථිකර්බුද මුල්ල අර්බුදේ ඒක ක්‍රම ක්‍රමයෙන් බලශක්ති අර්බුදයක් බවට පත්වෙලා ලෙබනනේ තත්ත්වයට මේ රට ජනවාරිමාස පත්වෙනවා අපි මේ ප්‍රශ් විසද ගත්තන නැත්ත. අපි දැක්ගහම දූෂණය තියෙනවා, හොරකම තියනවා වංචාව තියෙනවා. වාර්තාව පවාහලිමේන්තු නිදිරිපත් කරලා වාර්තාව සාගච්ඡා කරනවා මොකද කෝප් එක අරමුණ ජනතාව දැනුවත් කරන එකද නැත්තං ඊට යහයි අන්න ඕනෙද මේ බියාපාර කොහොමද ගෙනයන්නේ මේගේ කලම නාකාරිත්මය ඉදිරි සැස්ම ගැන අපි කෝප් එකක බලන්න ඕනෙද ඊට අමතරව. හොරගමවංචාව ගැ කතා කරන කොට එ එලිබුණහාම ඒවගෙන මොනුවද වෙන්නේ. හොඳ මතතුවරු හිටිය දක්ෂමන්තිියුරු ය දූෂණ ගැන කතාගරු. සවා ඇමතුරු හොරන්ගෙරු. මේ හැම තනකම දක්ෂදාාව තින මංචුර කතා කරනවා මේ ප්‍රස්ස ගැන හැබැයි කෝප් කමිටියු කියර කදා කරන පස්ස ගැන කෝප්පවාර්තාදාන උදේන්න රෑෙන කල් ගත්ත දීන්දුුවක්තීරණයක් නෑ අපි සාකච්ඡා කළ නිකංඉන්න. දන් දේශපාලත් ජනතවල් ගොඩක්වෙලාට ඇගිල්ල දික්වෙ. ංචා ජූසන් සම්බන්ධය. අද මේ රටේ මතයක් ගැනේ දේශපාල්්‍යම දෙසය විශභාම සම්බන්ධයෙන් චෝදහා. ඒ කෙ දෙන්න ෙමෙනනත් යම් ප්‍රමාණයක් මේ කරන කාරණාව වලදි දෙශේ විශාන මලපාන් ගෙව්ඩු සති පාර්ලිමේන්තුව ඒ සමඟින් ආෆරණියෝ වූපුවත් අනවරණය දක්වා වාරණයෙන් තොර වර්තාකරණය ප්‍රමුඛයා යාල් TV වීලී නිවස්රව් නිමාවට පත්වනවා. යළිත් ලබන සතේ වනග හෙමෝ සවබලාාත්‍රයක්.